අග්‍රාමාත්‍යතුමාගේ පණිවිඩය මේ එක්සත් ජාතීන්ගේ සංවිධානය අද කොන විදිහේ ශක්තිමත් සංවිධානයක් බවට පත් වෙලා තියෙනවද? ලෝකයේ රටවල් සෑම එකක්ම වාහේ මේ සංවිධානයේ සාමාජිකත්වය ලබාගෙන ලෝකයේ සාමය සංවර්ධනයේ ඒ වගේම සංස්කෘතිය අධ්‍යාපනයේ ආදී විවිධ ක්ෂේත්‍ර තුල කටයුතු කරනවා. ඒ වගේම මරතියක් අදාළ වෙන කාරණයක් තමයි සාමසාධක හමුදා සජාතින්ගේ සංවිධානයෙන් පවත්වාගෙන යනවා. ඉතින් අපි සජාතින්ගේ සංවිධානයේ පරමාර්ථයක් වෙන්නේ සියලුම කාරණා පිළිබඳව අපි එක්තරා විදිහේ සම්මුතියන් වලට ශ්‍රී ලංකාව අත්සන් කළා තියෙනවා. මම හිතන්නේ තියෙන සම්මුති වලින් මම කියන්නේ සේරම අපි අත්සන් කළා තියෙනවා කියලා. අපි අත්සන් කරන්න බැරි සම්මුතියන් තියෙනවා. අපිට හැකි හැම සම්මුතියක්ම මේ අපේ රටේ ලෝක ප්‍රජාවගේ පැවැත්ම සඳහා සම්මාන ප්‍රධානය බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී ඊයේ පැවැත්වුණා. ශ්‍රී ලංකාවේ විවිධ ශ්‍රේෂ්ඨ ඔස්සේ සමාජ මෙහෙවර ඉටු කළ පිරිසක් මෙලෙස ඇගයුමට ලක් වුණේ ජාතික සමග සංගමය මගින්. එය සංවිධාන කෙරුණේ එක්සත් ජාතීන්ගේ සංගමයේ 71 සංවත්සරය හා සමග සංගමයේ 30 සංවත්සරය නිමිත්තෙන්. වෛද්‍ය, ආගමික, ව්‍යාපාරික සහ මාධ්‍ය ඇතුළු ශ්‍රේෂ්ඨ කිහිපයක් ඔස්සේ වෘත්තිකයන් රැසකට මෙහිදී සම්මාන හා පදක්කම් පිරිනැමුණා. එහිදී ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ ගාමිණී බණ්ඩාර මැණික් දෙවලටද විශේෂ ඇගයුම් සම්මානයක් පිරිනැමුණා. ඒ සේයාස දෙවිමු දැරියගේ ඝාතනය සම්බන්ධව ප්‍රවෘත්ති වාර්තාකරණය වෙනුවෙන් නීතිගරුක විනයගරුක මාධ්‍යවේදියකු ලෙස ජාතික වගකීම ඉටු කරමින් සේයා දැරියගේ ඝාතනය පිළිබඳ නිවැරදි තොරතුරු සමාජගත කරමින් විද්වත් සමාජ කතිකාවකට ඉඩහසර සලසමින් මාධ්‍යකරණයේ නිරත වූ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ ගාමිණී බණ්ඩාර මැණික් දිවල මැතිතුමාට මෙම ගෞරව සම්මානය අද දින ඔබ සැම ඉදිරියේ මෙසේ පුද දෙමු. දරුවන්ගේ සැබෑ අයිතිකරුවන් දෙමව්පියන් පමණක් නොව සමස්ත සමාජමයි. බුදුදහමේ ඉගැන්වීම එයයි. සත සිව්පාව පවා දරු සෙනෙහසට ඇත්තේ අපූරු ලෙන්ගතකුමක්. එහෙත් මේ වෙන විට මිනිස් සමාජයේ සිදුවෙන අදාගත නොහැකි සිදුවීම් සත්ව සමාජයේ පවා සිදුවන්නේ නැහැ. එහෙත් මේ වෙන විට ලංකාවේ බොහෝ ප්‍රදේශවලින් වාර්තා වන්නේ දරුවන් අමානුෂික ලෙස ඝාතනය කර එසිට නැතිනම් දූෂණයකට ඒවා වසන් කරන්නට උත්සාහ කරන ආකාරයයි. ගෙදරක දොරජනෙල් වසා තැබීම ඒ ගෙදර ජීවත් වෙනාගේ ආරක්ෂාවට තීරණාත්මක සාධකයක්. එදා රාත්‍රියේ මේ දොරත් වහලා තිබුණේ. හැබැයි දොරගුළුලා තිබුණේ නැහැ. සේයාදීනියගේ ඝාතනය පිළිබඳව තවදුරටත් පරීක්ෂණ සිදු කරන ආකාරය තමයි අපි මේ දකින්නේ. විශේෂයෙන් ඒ ශරීරය ඝාතකයා විසින් දමා ගොස් තිබුණු ප්‍රදේශයේ අනිකුත් ඉඩම් පිළිබඳව සහ ඉඩම්වල පවතින ලඳු කැලෑ පිළිබඳව සමීක්ෂණයක් කරන ආකාරය තමයි අපි මේ දකින්නේ. පසුගිය කාලේ ලංකාවේ වැඩිම කතාබහට ලක්වෙච්ච පෙරපාසල අපි මේ ඉන්නේ. ඒ සෑ දීනිය අධ්‍යාපනයේ ලප්පු පෙරපාසල. ගුරුතුමිය අපට කියන්නේ දරුවෙකුගේ ආරක්ෂාව පිළිබඳ වගකීම සමස්ත සමාජයටම හිමි වගකීමක් බවයි. පණමෙන් සුරකිමු දරුවෝ ප්‍රවෘත්ති විශේෂාංගය අපි ඉදිරිපත් කරන්නේ. ඒ ජාතික වගකීම ඉටු කරමින් සෑට සිදුණු අවදානම අනතුර තවත් දරුවෙකුට හෙට දවසේ සිදු නොවන්න වග බලා ගන්නයි.